අයිබෝවන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට වෙක්වන්නේ බිස් 24 ව්‍යාපාරික සාකච්ඡාව සමග අද අප සමග කතා බහට පැමිණ තිබෙන්නේ නායකත්ව උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා. අපි අද කතා කිරීමට සූදානම් වන්නේ කෝචින්, එහෙම නැත්නම් පුහුණු කිරීම සම්බන්ධව, විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ තිබෙන යම් යම් අභියෝග, ඒ වගේම ඒ හා සම්බන්ධව තිබෙන ගැටලු ප්‍රශ්න මෙන්ම ඒ සඳහා විසඳුම් ලබා ගැනීම පිළිබඳවයි අපි අද සාකච්ඡා කරන්නේ. අයිබෝන් කිය ඔබව පිළිගන්න අපගේ වැඩසටහනට. අයිබෝන්, ඇත්තටම දැන් ඔබ මේ සිටින ක්ෂේත්‍රය, විශේෂයෙන්ම මේ කෝචින් කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ, මේකට සිංහලෙන් පුහුණුකරු කියලා කිව්වට ඒක වඩාත්ම නිවැරදි සිංහල වචනයද කියලා ගැටලුවක් තිබෙනවා. මොකද ඔබ මේ වැඩසටහන එනකොටත් මා සමග ඊට කලින් කරපු සාකච්ඡාවේදී ඔබ සඳහන් කළා මේ කෝචින් කෝච් කියන එකට පුහුණු කරු කිව්වහම එකට නිවැරදිම තේරුම එන්නේ නැහැ කියන කතාව අපි එතනින් පටන් ගමු කතාව. ඔව්, දැන් ගොඩක් දුරට පුහුණු කරුවෙක් කියලා කියන්නේ ආකල්පමය දැනුම, එහෙම නැත්නම් හැකියාව පිළිබඳ පරතරයක් තියෙන දේ පුරවන්න යම්කිසි සිලබස් එකක්, එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑම් එකක් කරන එක. නමුත් කෝචින් කියලා කියන්නේ අපි කෙනෙක්ට කියන එකට වැඩිය ඒ කෙනාගෙන් අහලා ඔහුගේ මනස උද්දීපනය කරන එක. ඒ තුළින් විවිධ පැතිකඩවල වලින් ඒ අනිත් පුද්ගලයා ඉන්න තැන යන්න ඕනේ කොහෙටද, මොන වගේ දක්ෂතාද අවශ්‍ය, ඒ වගේ ගැඹුරු විපරමක් කරන්න උදව් වෙන එක තමයි කෝචින් කියලා කියන්නේ. එතකොට මේ ශාස්ත්‍රයේ ඔබ සමග දැන් ඔබත් ඇතුළුව මොන වගේ කණ්ඩායම් දින්නේ, මොන වගේ ශාස්ත්‍රවලද ඔවුන් මේ පුහුණු කිරීම, එහෙම නැත්නම් මේ කෝචින් කියන්නේ මේ පුහුණුව ලබා දෙන්නේ? දැන් මම අවුරුදු 10කට ප්‍රථම මේක මුලින්ම මම මේ වචන ඇහුනම මම මේක හඹා ගියා, ලයික් එක්ස්ප්ලෝර් කරන්න, මේ ගැන හොයාගන්න, ගවේෂණයක් කරන්න හිතිලා ගිය දේ තමයි අද ජාත්‍යන්තර වශයෙන් සාහිතිකලත් 100ක් පමණ විවිධ වෘත්තිකයන් ඉන්නවා. ඒ අතර ලංකාව තුළ 100ක් පමණ ඉන්නවා. ඔව්, 100ක් පමණ ඉන්නවා. ඇත්තටම මේ ඉන්ටර්නැෂනල් කෝච් ෆෙඩරේෂන්, එහෙම නැත්නම් ICF කියන විශාලම ආයතනය ලෝකේ තියෙන මේ කෝචින් සම්බන්ධය තියෙන ආයතනෙත් එක්ක සම්බන්ධ වෙලා ඒට අදාළ පුහුණු කිරීමක් කරලා මේ 100 හදාලා තියෙන්නේ. සතුරුදායක කාරණයක් තියෙනවා, මේ අගෝස්තු මාසේ 20 වෙනිදා ඒ ICF කියන ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂක සහ කලාප අධ්‍යක්ෂක ඒ සියලු දෙනා මෙහි පැමිණෙනවා. මොකද මේ කෝචින් කියන වචනේ තියෙන අවබෝධය මෙන්න මොකද්ද කෝචින් කියන්නේ කියන පිළිබඳ අවබෝධය හරිම අඩුයි. ඉතින් අපේ අරමුණ වෙන්නේ කෝච්ලා විදිහට අපි මේ නායකයන්ගේ මනස දැන් මේ තියෙන මට්ටමින් උඩට කොහොමද ගෙනියන්නේ කියන එක මේ 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 අපූර්ව අහුන්කන් දීම, අපූර්ව ප්‍රශ්න නැගීම තුළින් ඔවුන්ගේ ඥානය ඉහළට ගෙනියන්නේ කොහොමද කියන එක ගැන වැඩිතුර සාකච්ඡා කරන්න. ඉතින් ඒකෙදි මේ සෙෂන් එකේදී බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ආයතනයක් තුළ කණ්ඩායමක් විදිහට කොහොමද මේ ලර්නින් කල්චර් එකක්, එහෙම නැත්නම් මේ එකිනෙකා තුලින් ඉගෙන ගන්න පරිසරයක් ඇති කරන්නේ කියන එක ගැන තමයි වැඩිම සාකච්ඡා වෙන්නේ. ඒකට උදව් කරන විදිහේ පරිශන ප්‍රතිඵල අරන් එනවා ඒගොල්ලෝ එනකොට. ඉතින් මේක විශේෂ අවස්ථාවක් ලංකාවට. මොකද 2000 අවුරුදු 8කට ඉස්සෙල්ලා මම විතරයි හිටියේ මේ ජාත්‍යන්තර තලයේ මේක ප්‍රගුණ කරපු. දැන් 100ක් ඉන්නවා. ඒතකොට දැන් මේක හොඳ අවස්ථාවක් වෙන්නත් පුළුවන් මේ වැඩසටහන නරඹන සහ මොකද ඉදිරි අනාගත පාසල් යන දරුවන්ට මේ මොකද 100ක් කියන්නේ ඉතාම සුළු කණ්ඩායමක් ලංකාවේ ජනගහනයත් එක්ක සාපේක්ෂව විදිහට බැලුවහම. ඒතර මේ ශාස්ත්‍රයේ තියෙන අවස්ථාවන් මොනවද? දැන් ඔබ කියන ওই ජාත්‍යන්තර තලයේ ඒ ප්‍රමිතිගත ඒ සුදුසුකම ලබා ගත්තාම කෙනෙකුට දේශීයව සහ විදේශීයව ලබන්න පුළුවන් අවස්ථාවන් මොනවද? මොනවද උන්ට තිබෙන අපිගම රැකියා අංශය ගත්තත් වෙනත් අංශවල ගත්තත් මොන වගේ අවස්ථාවන්ද තිබෙන්නේ? හොඳම උදාහරණේ මම පටන් ගන්නකොට මට ක්ලයන්ට්ස්ලා කියලා හිටියේ නැහැ. අද මං
ලංකාව තුළ ප්‍රධාන ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් මට්ටමේ පවා මේ ඔවුන්ට උදව් වෙනවා හිතන්න. මොකද අපි කෝච් කෙනෙක් විදිහට කෙනෙක් එක්ක සම්බන්ධ වෙනකොට ඒ එතුමා ගැන තක්සේරුවක් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි නොන් ජජ්මන්ටල් කියන කෙනා. මම ජජ්මන්ට් එකක් කරන්නේ නැතුව බොහොම විවෘතව සම්බන්ධ වෙනවා, ගැඹුරින් සම්බන්ධ වෙනවා. එතකොට මගේ ක්ලයන්ට් මම අහුම්කම් දෙනවා, මොනවද ක්ලයන්ට් හිතන්නේ, මොනවද ක්ලයන්ට් නොහිතන්නේ, මොන වගේ හැඟීමක්ද තියෙන්නේ ක්ලයන්ට් තුළ. ඒ තුළින් ගැඹුරින් සම්බන්ධ වීම තුළ සහ රහස්‍යභාවයේ රැකීම තුළ ඔවුන්ට ගැඹුරට ගමන් කරන්නට, සිතුවිලි තුළ ගැඹුරට ගමන් කර ඔවුන් තුළින්ම ප්‍රශ්නයට උත්තර හොයන්නට උදව් වෙනවා. ඉතින් ඒ තුළින් ගත්තහම අපි ඇත්තටම මේ ඇහුම්කන් දෙන්නේ කොහොමද කියලා ඉගෙනගෙන නැහැ ඉස්කෝලේවත්. ඉතින් මෙතනදී අපි විශේෂයෙන් ඇහුම්කන් දීම, ප්‍රශ්න නැගීම, ප්‍රසන්ස්, එහෙම නැත්නම් කොහොමද අපි ඒ සම්බන්ධතාවය පවත්වා ගන්න, ඒ වගේ විවිධ කුසලතා ගැඹුරින් ඉගෙන ගන්නවා. ඉතින් ඇත්තටම කියනවා නම් මාස්ටර් ලෙවල්, එහෙම නැත්නම් ප්‍රවීණත්වයට පත් වෙන අවුරුදු 6ක් විතර යන ගමනක් මේක කෝච් කෙනෙක් විදිහට. ඒ තුළ අපි පරිවර්තනයකට පත් වෙනවා කෝච් විදිහට. අපි බොහොම සංවේදී වෙනවා අනිත් අයට. ඒ තුළින් හොඳ මනුස්සයෙක් බිහි වෙනවා. ඉතින් වෘත්තියක් විදිහට ඉතාම හොඳ වෘත්තියක්. එතකොට දැන් ශ්‍රී ලංකාව තුළ මේ වෘත්තිය සඳහා තිබෙන ඉඩ හසර, ඉඩ අවස්ථාව දිනෙන් දින වර්ධනය වෙනවාද? ඒ සඳහා තිබෙන අවස්ථාවන් කොහොමද? ඔබ ආරම්භ කරන කාලේ තිබුණු තත්ත්වයක්, දැන් තියෙන තත්ත්වයක්. මම මට නම් පේනවා ඒ අවස්ථාව වැඩි වීගෙන එනවා කියලා. මොකද අපිට එදිනෙදා සුළු තීරණ ගැනීම පවා මහා සංකීර්ණ දෙයක් වෙලා තියෙනවා. ඉතාම සංකීර්ණයි, විවිධ තෝරා ගැනීම් ප්‍රමාණය වැඩි, තීරණයක් ගන්න ගියාම තියෙන සංකීර්ණතාවය වැඩි. වෘත්තීයමය ජීවිතේ වෙන්න පුළුවන්, පුද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට විවෘත්තව කතා කරන්න කෙනෙක්, එහෙම නැත්නම් ඇඩ්වයිස් නොකර, එහෙම නැත්නම් උපදේශ නොකර ඒ ගැන ප්‍රශ්න නගන්න පුළුවන් කෙනෙක් ඉන්නකොට ඒ නායකත්වයට, එහෙම නැත්නම් ඒ අනිත් පුද්ගලයාට ලොකු උදව්වක් වෙනවා ඒ තුලින්. ඉතින් මම හිතනවා මේ අපි නායකත්ව මනස ගත්තොත් බොහොම පල්ලා ලෙවල් එක තත්ත්වයක තමයි ඉන්නේ කියන එක තමයි මට හිතෙන්නේ. මොකද මම මට මගේ කියන තැන ඉඳගෙන ආයතනයක් දුවන්න අමාරුයි, එහෙම නැත්නම් රටක් දුවන්න අමාරුයි. ඉතින් එතනදී අපි බොහොම මේ උපදෙස් දෙන්න ගියාම ඒවා පිළි නොගන්න තත්ත්වයක් කට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේක බොහොම සියුම් විදිහක්, ලයික් මේ බොහොම ඉවසීමෙන්, බොහොම ගැඹුරු නිරීක්ෂණයකින් අන් කෙනාට උදව් වෙන්න පුළුවන් විදිහක් මේක. ඒතකොට ජාත්‍යන්තර වශයෙන් ලංකාවේ මේ ශාස්ත්‍රීය සිටින කෙනෙකුට තිබෙන අවස්ථාවන් මොනවද? දැන් මම හිතන්නේ 100ක් වමන ඔබ සමග ඉන්නවා කියන ඔබ කාරණේක උන්ට ජාත්‍යන්තරවත් අවස්ථාවක් තිබෙනවද? ඔව්, දැන් මම තනියෙන් පටන් ගත්තට දැන් මම රටවල් විවිධ වෙබ් එක පාවිච්චි කරලා, ඔන්ලයින් පාවිච්චි කරලා මම කෝචින් කරනවා අනිත් රටවල් එක්ක. මම ලංකාවේ හිටියට මම ජාත්‍යන්තරව සම්බන්ධ වෙනවා. මොකද මේ අවශ්‍යතාවය ඉතාම ගෝලීය දෙයක්. හැමතැනම මිනිස්සයා හොයන අරමුණක්, හැමතැනම මිනිස්සයා හොයනවා මම මොනවද කළ යුත්තේ කියලා. ඒ තුළ ඇත්තටම ජාත්‍යන්තරව පිළිගත්ත කෝච් කෙනෙක් වුණ ගමන් විවෘත වෙනවා වෙළඳපොළ විවෘත වෙනවා. ඇත්තටම දැන් මේ කෝච් කියන වචනයට, පුහුණු කරු කියන වචනය කියන්නට සමහර විට ඔබ කණ්ඩායම අකමැති වෙන්නට ඇත්තේ දැන් ක්‍රීඩා උපදේශක වගේ තරතුරක් නෙවෙයිනේ මේක. මේක ඇත්තටම ආයතනයක් දුවන්නේ කොහොමද, නායකයෙකුට ඒ අදාළ සංවේදී අවස්ථාවල යම් යම් තීරණ ගැනීම සඳහා කොහොමද ඒ කටයුතු කරන්නේ කියන එක පිළිබඳව ඉතාමත්ම විශ්ලේෂණාත්මක අවවාද අනුශාසනා ලබා දීමේ හැකියාව මේ කණ්ඩායමට තිබෙනවා. ඔව්, ඇත්තමෙන්ම නැහැ. කිසිම අවධියක අවදාන අනුශාසනාවක් දෙන්නේ නැතිකම තමයි මේකේ තියෙන විශේෂත්වය. මොකද අපි විශ්වාස කරනවා අනිත් කෙනාට ඒ අවශ්‍ය ශක්තිය, ඒ විභවය, එහෙම නැත්නම් ඒ හැකියාව, ප්‍රශ්නෙට උත්තර හොයාගැනීමේ හැකියාව තියෙනවා කියන විශ්වාසය මත තමයි අපි පටන් ගන්න ඉස්සෙල්ලම. අපි උපදෙස් දෙන්නට ගියොත්
ඒක අපේ දෙයක් වෙනවා. හැබැයි මේ ප්‍රශ්නෙට මැදි වෙලා ඉන්න කෙනා හැම නැත්තම් මේ බිස්නස් එකක් විදියට ඒක ඉස්සරහට යන්න ඕනේ කොහොමද කියන එක ගැන වැඩියෙන්ම දන්නේ ඒ ප්‍රශ්නෙට මැදි වෙලා ඉන්න කෙනා. අන්න එතන තමයි අපි වෙනස් වෙන්නේ පුහුණු කරුවෙක්ගෙන්. මොකද කියන දේ නෙමෙයි අපි කරන්නේ අහන දේ. ඒ තුල ගැඹුරු අධ්‍යයනයකට ඒ අනිත් කෙනාව යොමු කරන එක තමයි මෙතනදි වෙන්නේ. ඒ තුල ඔහුටම ඔහුගේ වඩාත්ම සුදුසු ප්‍රතිඵලය එහෙම නැත්නම් වඩාත්ම සුදුසු ක්‍රමවේදය ගැන හොයාගන්න අපි උදව් වෙන එක තමයි කරන්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒක ඔහු විසින්ම ඔහුට ඉගෙන ගැනීමට සලස්වීමයි කරන්නේ. මෙතනදී කෝච් කියන කෙනා බිඳුවක් එහෙම නැත්නම් ශූන්‍ය වෙලා යනවා. තමන්ගේ ප්‍රශ්නවලට තමන් විසින්ම උත්තර හොයාගන්න අභිමානය ඒ ක්ලයන්ට් ලබා දෙන එක තමයි මෙතෙන්දි වෙන්නේ. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමුගමු. විරාමෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ බිස් 24 ව්‍යාපාරික සාකච්ඡාව සමගද අප සමග කතා බහ සිටින්නේ නායකත්ව උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා. අපි කතා කරමින් සිටින්නේ කෝචින් එහෙම නැත්නම් ජාත්‍යන්තරව දේශීයව ඉතාමත්ම ඉල්ලුමක් තිබෙන වෘත්තීය ශේෂ්ත්‍රයක් පිළිබඳව. විශේෂයෙන්ම අපි ඔබ කැඳවා ගත්තේ අපි ගොඩක් වෙලාවට අපි දකිනවා අපේ සාම්ප්‍රදායික රැකියාවල් වලට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ රැකියාවල් වලට තිබෙන ඉල්ලුමත් එක්ක ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ තල්ලු කළා අරිනවා අපි ඉංජිනේරුවෙක් වෙන්න, දොස්තර කෙනෙක් වෙන්න, නීතිඥයෙක් වෙන්න වගේ කියන කාරණයන් සම්බන්ධයෙන්. දැන් කෝචින් කියලත් වෘත්තියක් ලෝකයේ තිබෙනවා. ඒ ඉතාම සාර්ථක වෘත්තියක්. එදා ලංකාවේ එක්කෙනෙක් දෙන්නෙක් හිටපු තැන අද 100ක් දක්වා මේ වර්ධනය වෙලා තිබෙනවා කියන කාරණය තුලින් අපි උත්සාහ ගන්නේ අපේ රටේ පාසල් යන ඒ වගේම රැකියාව වෙළඳපොළට පිවිසෙන්නට ඉන්න දරුවන්ට යම්කිසි අලුත් ශේෂ්ත්‍රයක් පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා දෙන්න. ජාත්‍යන්තර තලයේ කෝච් කෙනෙක් වෙන්න යන ගමනේ අපි ඔබ හිතන්න මට අවශ්‍යයි කියලා මෙතනට එන්න ඔබ කොහොමද උපදෙස් දෙන්නේ මෙන්න මෙතෙන්ට එන්න නම් මෙන්න මෙහෙම මේ ගමනක් එන්න ඕන කියන කාරණේ? ඔව්, මෙතෙන්දී මූලික පුහුණුවක් ලබා ගන්න ඕනේ කෝචින් වල යෙදිලා ඉන්න. දැන් අපි ICF කියන ලයික් ලෝකේ තියෙන විශාලම ආයතනය එක්ක වැඩ කරනකොට ඒට අදාළ වෘත්තීයමය නීති පද්ධතියක් තියෙනවා. ඒ වගේම ඒට අදාළ අපි ඉගෙන ගත යුතු කුසලතා ක්‍රම ලයික් අපි කියමු මෙහෙම ගැඹුරින් ඇහුම්කන් දීම, අවධානයෙන් ඇහුම්කන් දීම, එහෙම නැත්නම් කනෙක්ෂන්. සෝ කොහොමද අපි කනෙක්ට් වෙලා ඉන්නේ එක්කෙනාට කතා මේ සාකච්ඡාවේදී. ඒ වගේ දේවල් ගැඹුරෙන් අධ්‍යයනය වෙනවා. ඒක නිසා ඉස්සලාම මුලම ඒ විදිහට අපි තව කෝච් කෙනකින් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තව තව ගැඹුරට යන්න පුළුවන්. එකම අපි කියමු මේ ඇක්ටිව් ලිසනින් එහෙම නැත්නම් ඒ අවධානයෙන් ඇහුම්කන් දීම කියන එක තව තව ගැඹුරට යන එක තමයි අපි වෙන්නේ. අලුත් දෙයක් ඉගෙන ගන්නේ නැහැ. එච්චරට ඒ ඒ සබ්ජෙක්ට් මැටර් එක එහෙම නැත්නම් ඒ ඒ ඒ ඒ දේ තුළ ගැඹුරක් තියෙනවා ඉගෙන ගන්න. ඒක නිසා මේකට පිවිසෙන ඕන කෙනෙක්ට තියෙන්න ඕනේ තද ආසාවක් අනිත් අයට උදව් කරන්න. තමන්ගේ දේ නවත්තලා අනිත් එක්කෙනාට අහුම්කන් දෙන්න. ඒ වගේම තමන්ගේ හිතේ පැන නැගෙන අදහස් නවත්තගෙන අනිත් එක්කෙනා කියන්නේ මොනවද කියලා බලන්න. කියුරියස් එහෙම නැත්නම් බොහොම කුතුහලයෙන් වැඩ කරන්න. ඒ තුල සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. මොන වගේ පියවරවලද ඉදිරියට තියන්න පුළුවන්. අන්න ඒ ආසාව තියෙන කෙනාට මේක ඉතාම හොඳ වෘත්තියක් වෙනවා. ඉවසීමත් ඉතාම වැදගත්. දැන් ඔබ සඳහන් කළා මේ ජාත්‍යන්තරව ඉදිරියේදී ලංකාව තුළ යම්කිසි ඒ කණ්ඩායම් ඇවිල්ලා යම්කිසි වැඩසටහනක් සිද්ධ වෙනවා කියන කාරණය. එතකොට මේ සිය දෙනා එකට එකතු වෙලා මේ සඳහා යම්කිසි තත්ත්වයක් ප්‍රමිතියක් ලංකාව තුළ මම හිතන්නේ ඉදිරි අනාගත වෘත්තියක් බවට මේක පත්කිරීම සඳහා මොනවාගේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ? බොහොම ස්තුතියි. ඒක ඒ ප්‍රශ්නේ ඇහුවට මොකද අපි ගිය අවුරුද්දේ registered association එක එහෙම නැත්නම් සංගමයක් පිහිටෙවුවා වෘත්තීයමය මට්ටමේ කෝච්ලට association of professional coaches කියලා. එතකොට අපි හැම මාසයකම දවසක පැය දෙකක් අපි එකතු වෙලා එකිනෙකනාගේ අත්දැකීම් බෙදා ගන්නවා. ඒ තුලින් අපි කෝච් කෙනෙක් විදිහට ඉස්සරහට යනවා. ඒ අතරේ අපිට ගිය අවුරුද්දේ
අනිත්වෘර්තකයින්ට හෙදියන්ට විවිධ අද අනිත්වෘර්තකයින්ට අපිට පුළුවන් වුණා මේ කෝචිං කියන එක කොහොමද ඒගොල්ලන්ට අදාළ වෙන්න කියලා කියන්න. උදාහරණයක් සමහරට කෝචිං ප්‍රශ්නයක් දැන් අපි කියමු වෛද්‍ය වෘත්තකයෙක් අහන්න පුළුවන් මොකක්ද ප්‍රශ්නේ කියන එකට වැඩිය සමහර විට ඒ ප්‍රශ්නය වෙනස් කරොත් එතකොට අපි ඒ වගේ ඉතාම සියුම් දෙයකින් පවා ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් කියන එක හඟවන්න විරුද්ධ වෘත්තිකයන්ට මේක ගෙනිච්චා. ඉතින් අපේ දැන් ආයතනයක් විදිහට දැන් රෙජිස්ටර්ඩ් ආයතනයක් විදිහට අපි ඇසෝසියේෂන් ඔෆ් ප්‍රොෆෙෂනල් කෝචස් කියන එක තියෙනවා. ඕන කෙනෙක්ට එතනට ඒ ආසාව තියෙනවා නම් එන්න පුළුවන්. ඇවිල්ලා අපිත් එක්ක කෝචින් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න පුළුවන්. එතකොට දේශීය වශයෙන් මේවා ඉගෙන ගන්න ආයතන තිබෙනවද ලංකාවේ? දැන් අපි දන්නවා පාසල් විශේෂ ශිෂ්‍ය තුල මෙහෙම විශයක් නැහැ. ඔව්. විශ්වවිද්‍යාලවල තිබෙනවාද කියලා මම ඇත්තටම දන්නේ නැහැ. ඔව්. විශ්වවිද්‍යාලවල මම දැනගෙන තියෙනවා සමහර විශ්වවිද්‍යාලවල නායකත්ව උගන්නන වැඩ සටහන් තුල කෝචින් කියන දේ තියෙනවා. එතකොට ඒකෙදී leadership coaching කියලා කියනවා එතනදී. ඒ වගේ තියෙන තැන් තියෙනවා. ඊට අමතරව පදනම් ආයතනයේ අපි පටන් ගන්න තියෙනවා යම්කිසි මට්ටමකට යම්කිසි පැය ගන්නක් උගන්වන්න මේ ගැන. ඊට අමතරව certification එහෙම නැත්නම් කෙනෙක්ට international level එකට ජාත්‍යන්තර මට්ටමට යන්න අවශ්‍ය මූලික සහතික ප්‍රදාන කරන ආයතන තියෙනවා. දැන් coaching කියන විෂය ලංකාවේ ප්‍රචලිත කිරීම තුළින් රටට ලබා ගන්න පුළුවන් වාසිය මොකද්ද? මට හිතෙනවා ලංකාවේ හදන්න දෙයක් නැහැ. මේ හිතන එක හදන්න ඇරෙන්න. අපිට බොහොම ලස්සන රටක් තියෙනවා. රිසෝර්සස් එහෙම නැත්නම් සම්පත් වලින් පිරිච්ච රටක් තියෙනවා. හැබැයි නැති බැරි කියන හැඟීම අපේ හැමෝගෙම තියෙනවා. ඉතින් මෙතනදි කෝචින් කියන එක වැඩ කරන්නේ what works, what is there? එහෙම නැත්නම් මොනවද තියෙන්නේ? මොනවද අපි කළ යුත්තේ කියන ඉදිරි ගමන දිහා බලන එක තමයි කරන්නේ. කියන්නේ අපි දැන් ඉන්න තැන ඉඳන් ඉස්සරහට යන්නේ කොහොමද කියලා. එතකොට අපි මේ කෝචින් සාකච්ඡාව ගෙනියනකොට හැමතිස්සෙම අන්නේ මේ ඩිරෙක්ෂන් එකට, එහෙම නැත්නම් මේ දිශානිතියට තමයි මේක ගෙනියන්නේ. ඉතින් ඒක නිසා අපේ අර තියෙන සමහර විට ලෞකික සම්පත් අඩුකම නිසා හැදෙන මේ මානසිකත්වය වෙනස් කරන්න ඕනේ කියලා හිතෙනවා. මම ඉතාම තදින් විශ්වාස කරනවා මේ ක්‍රමවේදය තුළ අපිට ඒ නායකත්වය අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න කෙනා තුළ, එහෙම නැත්නම් ව්‍යවසායකයා තුළ, එහෙම නැත්නම් පාසලේ ගුරුවරයා තුළ, එහෙම නැත්නම් හෙදිය තුළ ඒක ඇති කරන්න පුළුවන් කියලා ඇත්තිය හැකිය කියන හැඟීම. අවසාන මිනිත්තු දෙක ඔබට යමක් කියන්න තිබෙනවද? මම කැමති මේ මොහොතේදී රටේ නායකත්වයටත් මේ ගැන කියන්න. ඒ කියන්නේ අපි මම මට මගේ කියන මට්ටමේ නායකත්වයකට වැඩිය බොහොම නිර්මාණශීලී නායකත්වයක් අවශ්‍යයි. ඒකට ඒ නායකත්වයේ පුබුදවා ගන්න, ඒ නිර්මාණශීලීත්වය පුබුදවා ගන්න කෝච්ලව පාවිච්චි කරන්න, උපදේශකයෝ නෙමෙයි කෝච්ලව පාවිච්චි කරන්න කියන දේත් මම කියන්න කැමතියි. හැබැයි දැන් ගොඩක් තැන්වල ඉන්නේ උපදේශකයෝ. අන්න ඒකනේ. අපි ඔබට බොහොම ස්තුතිවන්තව අපේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අපි අද BIS 24 සාකච්ඡාවෙත් සමුගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමු වෙනවා.